සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාටලී තවදුරටත් රිමාන්ඩ්. වාර්තා කිරීමට කිය මාධ්‍යවේදීන්ටත් ප්‍රහාර. බන්දනාගාරයේ සිටින ගාන්‍යා ළඟ දුරකතන හා සිම් කාඩ් පහක්. වංචනික වෙළඳුන් ටෙරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නයි ජනපතිගෙන් උපදෙස්. නත්තලට කාඩිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්. බාහිර ආටෝපවලට ඉඩ නොදී ආධ්‍යාත්මික පැත්ත ගැන කල්පනා කරලා නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්තල ගත කරන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. දෝෂාභියෝගෙන් පැරදුණු ට්‍රම්ප් අභියෝග රැසක. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පිකර අනවක ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්දනාගාරගත කෙරුණා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සංදීප් සම්පත් නැමැති තරුණයෙකු රාජගිරිය ප්‍රදේශයේදී අනතුරට ලක් කර පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන්. දෙදහස් දහසේ වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ මෙම රියානතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් මේ වන විට පසුවන්නේ පූර්ණ ආබාධිත තත්වෙන්. අනතුරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ සති කිහිපයක් සිහිසුන්ව ප්‍රතිකාර ලැබුවා. පවුලේ එකම දරුවා වූ සංදීප්ගේ අනාගත එකම අපේක්ෂාව වූයේ මෘදුකාංග ඉංජිනේරුවරෙකු වීමයි. එහෙත් ඔහුගේත් දෙමව්පියන්ගේත් සියලු බලාපොරොත්තු අද වෙන විට සිහිනයක් වී තිබෙනවා. मगे पुता मन पाट मन विधि वचन के अन्नी पाकिल मंगेट मेदी रट वेन सर जनता तुम्हारे हेमोगे मंगे दरुकट कीट वे मगे पुता मंको मारे हर का मट दग्रमा तुम पीट वेन वकील तीन मंगेत එයාගේ පිට බලාගෙන මං ජීවත් වෙනවා අපි ජීවත් වෙනවා කනව බොනවා මොකද කරන්න කියලා ඊළඟ දවසේ අපි නැගිටින්නේ මොනව කරන්නද ජීවිතේ අපි ලබව පංගට කියලා මම එකලාවකට හිතනවා මම කුමාරිය විතව ගන්නවා 2016 වසරේ සිදු වූ රියානතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පිකරණවක මහතා යත්තරංගුවට ගැනුණා ඒ ඔහුගේ නිවසේදී නීතිපතිවරයාගේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ. රියානතුරක් සිදු කර ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම, නොසැලකිලිමත් රියදහවණය, එමගින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීම, රියානතුරක් සිදු කර පලා යාම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබෙනවා. නීතිපතිවරයාගේ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ට මුහුණ දීමට සිදු වූයේ මෙවන් තත්වයකට. मंत्री के कथा रहे निन्न के मंत्री के कथा रहे पार्लियामेंट मंत्री के कथा रहे प्रजा नियोजित के कथा रहे निन्न निन्न मंत्री के कथा रहे नहीं है जय 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 लंदन कौन सा पार्लियामेंट साक्षी ली
අතරංගුටගත් පාට්ලි චම්පික රණවක මහතා අංක 4 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එෙහිදී අද දිනේ දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ඒ අනුව පාට්ලි චම්පික රණවක මහතා අද යලි අධිකරණයට ඉදිරිපත් කළා. අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය නියෝග කළේ ලබන 24 වනදා දක්වා සැකකාර මන්ත්‍රීවරයා ආරක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි. මෙම සිද්ධිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ටද අධිකරණ භූමියේදී පාට්ලි චම්පික රණවක මහතාගේ ආධාරකරුවන්ගෙන් බාධා ලැබුණා. එෙහිදී ස්විසලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගේ සිද්ධියේදී මාධ්‍යවේදීන් නොමග යවූ මංජුල පෙරේරා යන අය ලේකහවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකුට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී රුපියල් ලක්ෂ 1000ක ශරීර ඇප මත මංජුල පෙරේරා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා අතරංගුවට ගැනීම පිළිබඳ කතානායක කාර්යාලය අද නිවේදනයක් නිකුත් කළා. අතරංගුවට ගැනීමේ ක්‍රියාවලිය පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රජයක පැහැරහැරි නොහැකි වගකීමක් වන අතර එදී නීතියට ගරු කිරීමට සියලු පුරවැසියන් බැඳී සිටින බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් එහිදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ මහජන නියෝජිත වරප්‍රසාද සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි කතානායක කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පිළිතුරු ලබා දුන්නා. කිසිම දේශපාලන පරිගැනීමක් සඳහා මේ නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජයේ යටතේ සිද්ධ වෙන්නේ නැහැ. මොන තරම් මේ අවස්ථාවේදී ඇතිවෙච්ච භීෂණය බරපතලද කියනවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ මට ඒවට තිබුණ පණිවිඩය තමයි මොනම හේතුවක් නිසාවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු මට මේ මගේ මැතිවරණ කොට්ටාසේ මගේ දරුවා බලන්න යන්න එන්න එපයි කිව්ව ඒ අයට කරන උදව්වක් ලෙස. ඒ තරම් භීෂණයට පත් කළා තිබුණි. රාජ්‍ය බලය පොලිස් බලය විවිධ අයුතු ලෙස භාවිතා කරලා තමයි මේ රිය අනතුර විවිධ පාර්ශ්වයන් වෙත පටවලා චම්පික රණවක අමාත්‍යතුමා ක්‍රියා කරපු ආකාරය ගැන ඇසින් දුටු හා මේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ සාක්ෂි තියෙනවා. ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලකට අනුව නීතිපතිතුමා විසින් තමයි නියෝග කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට චම්පික රණවක හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී කතානායකතුමාට දැනුම් දෙන්න උත්සාහ දරලා තියෙනවා. ඒ අනුව කතානායකතුමා ලංකාවේ ඉඳලා නැහැ. දුරකථනයෙන් ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායකතුමාටත් දැනුම් දීලා තියෙනවා. නීතිපතිතුමාගේ නියෝගය අනුව මොහු අද පැවති තවත් මාධ්‍ය හමු රැසකදී පක්ෂ විපක්ෂ මැති අමතිවරුන් මෙන්ම මහා සංඝරත්නයේද මේ සිදුවීම පිළිබඳ අදහස් පළ කළා. දැන් බලන්නකෝ මේ සාමාන්‍ය රියානතුරු ලක්ෂ ගාණක් වෙනවනේ. රියානතුරු වුණාම ඒ රියානතුරු සාමාන්‍ය කෙනෙකුට වෙනකොටයි දේශපාලන පරිගැනීමක් කරන්න උමනා වෙනකොටයි හරෝ ගන්න හැටි බලන්නකෝ. දැන් හිතානිද්දා චම්පික රණෝග මැතිතුමාව බොහොම බරපතල තැනකට ගෙනිච්චොත් ඒ ගැනත් පුදුම විය යුතු නෑ. මේවා නිකම්ම නිකන් එන හුදකලා සිද්ධි නෙමෙයි අපිට අත්දැකීම් තියෙනවනේ. අපි දන්නවා විමල් වීරවංශ මැතිතුමා සිරගත කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නොඑක් අඩංතේට්ටම් කළා. වෙනම අධිකරණ පීඨයක දඬු කණේ ගහන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා හිරේ දැම්මා. නාමල් රාජපක්ෂ දැම්මා. යෝසිත රාජපක්ෂ දැම්මා. ජොන්ස්ටන් පනාන්දු මැතිතුමා දැම්මා. ඔය කියන කතානායකගෙන් අවසර ගත්තෙත් නෑ. කිසි දෙයක් තෙලේ නෑ. දැන් ඔය කියන මහා ලොකු පුජ්‍යලයා කතා කරන විදිය මම ආවේ මහනුවර ඉඳන් මහානායකලා හම්බ වෙලා. මහානායක හාමුදුරුවන්ට කතා කරන ජාතික වීරයා. බලා එතකොට මේ ආසියාවේ මහානායකද මේ කතා කරන්නේ? මේ බෞද්ධ නායකයෝද මේ ජාතික නායකයෝද? වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පරිගණීමක් කියලා කියන්න සමහරු හදනවා. නමුත් මෙතන කිසිදු දේශපාලන පරිගණීමක් නැහැ. දේශපාලන මැදිහත් වීමකුත් නැහැ. තනිකරම නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන නීතිමය ක්‍රියාදාමයක්. ඒක එහෙම වෙන්න ඕන කියලා තමයි මේ අදහස්.
පොලිස් නිලධාරීන් චම්පිකගේ නිවසට ඇතුළු වුණාම චම්පික දේශනාවක් පටන් ගන්නවා පොලිසියට එරෙහිව. පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීම මේ චම්පිකට දැන්ට ඊයේ දවසේදී ඇති කරපු චෝදනාව වලට අමතරව තව තියෙන චෝදනාවක්. අපි දකිනවා චම්පිකව අත්අඩංගුවට අරගෙන වාහනයට නැගගෙන වෙලාවේදී පොලිස් නිලධාරීන් වාඩි වෙන්න ඕනේ කොයි ආසනයේද කියලා තීරණය කරන්නේ චම්පිකගේ ගෝලයෝ. චම්පිකව අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවෙච්ච බාධාව සම්බන්ධව වහාම අධිකරණයට වාර්තාවක් නිකුත් කරන්න ඕනේ. චම්පික රණවක ඇමතිවරයා හෝ ඔහුගේ රියදුරා හෝ ඔවුන් දෙදෙනාම එකතු වෙලා මේ වරද කළා නම් ඔවුන්ට මේ අධිකරණයෙන් නිසි දඬුවම් ලැබෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ ආණ්ඩුව කාලෙදී තමන්ගේ ඇමති බලතල පාවිච්චි කරලා CCTV කැමරාවල තියෙනවා මැකුවා නම් ඒ වගේම මේව නඩු ඉසික් කරගත්තා නම් ඒවත් හොයලා බලලා දඬුවම් කරන එක මේ ආණ්ඩුව වගේම. මොකද නීතිය සාධාරණයි වගේම නීතිය සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා පෙන්වන එකත් රටක ආණ්ඩුවක වගකීමක්. ජනතාව නීතිය ගැන විශ්වාසයන්නේ එහෙම આવොත් පමණයි. ඒ නිසා මේ ආණ්ඩුව දැන් මේක දේශපාලඥය කිලක් කරගෙන නොකරයි කියලා පෙන්වන්න නම් මම හිතන්නේ අනෙකුත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් මෙයා කාටම ක්‍රියා කළ යුතුයි. ඉතින් මේ චම්පික රණවක ඇමතිවරයා සම්බන්ධයෙන් පොලිසියත් නීතිබ දෙපාර්තමේන්තුවත් කටයුතු කරපු වේගය අනුව මම හිතනවා අනිවාර්ය වශයෙන් එළමෙන පෙබරවාරි 15 වෙනිදාට කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ විදිහටම අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළා රක්ෂිත බන්ධනාගාර ගත කරයි කියලා. මොකද මේට අවුරුදු 5කට කලින් සිද්ධ වෙච්ච අපේ රටේ මහදවල් මහ බැංකුවේ සිද්ධ වෙච්ච මහා මුදල් මංකොල්ලයට දැන් අවශ්‍ය කරන තොරතුරු සියල්ල නීතිබ දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා. චම්පික රණවක පහුගිය කාලේ භික්ෂුන් වහන්සේලා හිරේ දානකොට සිංහල බෞද්ධයන්ට වෙන අගතීන් වලදිවත් අඩුම තරමේ කතා නොකරපු චම්පිකලාට මේ විදියට දඬුවම් ලැබීමට සිද්ධ වීම අපි හිතන්නේ දිට්ඨ ධම්ම වේදිනිය කර්මය පරිසම්දීමක් විදියටයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ස්විස් තානාපති කාර්යාල සේවිකාව ළඟ තිබී ජංගම දුරකථන සහ සිම් කාඩ් පත් පහක් සොයාගෙන තිබෙනවා. මේ අතර අධිකරණය නියෝග කළේ දැනට ස්විස්ලන්ත තානාපති කාර්යාලයේ භාරයේ ඇති ඇගේත් ඇගේ සැමියාගේත් සියලුම දුරකථන සහ සිම් කාඩ් පත් රහස් පොලිසියට භාර දෙන ලෙසයි. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සැමති මෙම තානාපති කාර්යාල සේවිකාව රඳවා සිටින වැලිකඩ බන්දරාගාරයේ කාන්තාංශයේ වයි වාට්ටුවේ තිබියදී ජංගම දුරකථන සහ සිම් කාඩ් පත් හමු වී ඇත්තේ. සැකකාරිය සතුව ජංගම දුරකථන ඇතිබවට බන්දරාගාර බුද්ධිංශයට පැමිණිල්ලක් ලැබී තිබුණා. එය අනුව කළ වැටලීමකදී මෙම ජංගම දුරකථන සහ සිම් කාඩ් පත් සොයාගැනුනේ. ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිසියට බහර දී තිබෙනවා. මේ අතර ගානියා සහ ඇගේ සැමියාගේ ජංගම දුරකථන හා සිම් කාඩ් පත් CID ලබා දෙන ලෙස ස්විස්ලන්ත තානාපති කාර්යාලයට නියෝග කෙරුණා. එසේම රක්ෂිත බඳනාගාරයේ සිටින ගානියාගෙන් CID කට උත්තර ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බඳනාගාර අධිකාරීවරයාට නියෝග කළේ. ඇය ගමන් පහසුකම් ලබාගත් බව කියන උබ ආයතනයට අයත් විද්‍යුත් දත්තද රහස් පොලිසියට ලබා දෙන ලෙස එම ආයතනයට නියෝග කෙරුණා. මේ අතර මෙම සේවිකාව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෙත අද යලි රැගෙන එනු ලැබුවා. පැය පහක පරීක්ෂණ වලින් අනතුරුව ඇය යලි රක්ෂිත බන්ධනාගාරයේ වෙත රැගෙන යාමටයි බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේ. මෙම සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ සිදු කෙරෙන්නේ නීත්‍යානුකූලව සහ ඇගේ සියලු අයිතිවාසිකම් සුරැකෙන අයුරින් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විස්ලන්ත විදේශ අමාත්‍යවරයාට පවසා තිබෙනවා. ඒ ස්විස්ලන්ත විදේශ අමාත්‍යවරයා සමග පැවති දුරකථන සංවාදයකදී මෙම කාන්තාව ශ්‍රී ලාංකික පුරවැසියෙකු බැවින් මෙරට නීතියට අනුව සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. අද පැවති මාධ්‍ය හමුවකදී රාවණාබලයේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ස්විස් එම්බසියේ ගානියා නෝනා ගේ සිද්ධිය සම්බන්ධව ස්විස් එම්බසියක වෙනම ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. අපි කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්න තරම් ඒකේ අමුතු දෙයක් නැහැ. ඔවුන් කරන ලද රඟපෑම එළි වෙනකොට විලිලැජ්ජා වසා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ කියන සලුපිලිවලින් තමන්ගේ නිර්වස්ත්‍රභාවය වසා ගැනීමට උත්සාහ කිරීම පමණයි තානාපති කාර්යාලය කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා අපි කියන්නේ කරුණා කළා මේ නාඩගම මෙතනින් නැතර වෙන්නට ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොළඹ සිටින විදේශ මාධ්‍යවේදීන් කණ්ඩායමක් අද හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ස්විස් තානාපති කාර්යාල සේවිකාව ගැන විදේශ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සඳහන් කළේ බැහැර කළ නොහැකි තාක්ෂණික සාක්ෂි අනුව ඇගේ චෝදනාව අසත්‍ය වී ඇති බව පෙනී ගොස් ඇති බවයි.
මෙය ගොතන ලද්දක් පැවින් දෙරටේම ආණ්ඩු ඒට මැදිහත් නොවි නෛතික ක්‍රියාමාර්ගවලට ඉඩ සැලසිය යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ මේ පිළිබඳ තවත් තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය තුලින් බලාපොරොත්තු වන්න වංචනික වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබෙනවා භාණ්ඩ මිලගණන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා නාරාහෙන් පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සහල් කිලෝවක උපරිම සිලර මිල රුපියල් 98ක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා නිවේදනය කළා මෙම පාලන මිල උල්ලංඝනය කරමින් වෙළඳුන් වැඩි මිල ගණන් වලට සහල් විකුණන බවටයි පාරිභෝගික ජනතාව චෝදනා කළේ ප්‍රධාන සැපයුම් කරුවන් සමග සාකච්ඡා කර සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩලය පියවර ගත්තා තත්වය මෙසේ පවතිද්දී වැඩි මිලට සහල් විකිණීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණා නාරාහෙන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත් ජනාධිපතිතුමා බදු සහනවල ප්‍රතිලාභ නිසලස ව්‍යාපාරිකින්ට සහ පාරිභෝගිකින්ට ලැබෙන්නේද යන්න සොයා බලන ලෙස දෙනුම් දුන්නා. සහල් සංගවා තබාගෙන કૃતિම ලෙස මිල ඉහළ දමන වෙළඳුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම සිරලර මිල රුපියල් 98ක් ලෙස නියම කරමින් ගැසට් නිවේදනයක් මෙවන විට නිකුත් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය නිවේදනය කරනවා. මෙම නියමය උල්ලංඝනය කරමින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් නීතියේ බැහැනට කොටු කර ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆෞසල් බහතා කියා සිටියේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් භාවිත කළ බව කියන Facebook ගිණුම් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් රහස් පොලිසියට ලබා දෙන ලෙස අධිකරණය Facebook ආයතනයට නියෝග කළා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ Facebook ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාටයි. තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් සහ ඔහුගේ බිරිඳ ඇතුළු ත්‍රස්තයින් පිරිසක් Facebook ඔස්සේ මෙම බෝම්බ ප්‍රහාර පිළිබඳ ප්‍රචාරය කර ඇති බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුවයි ඔවුන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය Facebook ආයතනයට නියෝග කළේ. මේ අතර මොහමඩ් සහරාන් සමග සබඳතා පැවැත්වූ බව කියන අබුසාලි අබුබකර් යන ත්‍රස්ත සැකකරු ලැබෙන 31 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 64 දෙනාද තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔවුන් ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. නුවරළිය තව්හිද් ජමාත් මූලස්ථානයේදී මොවුන් ආයුධ පුහුණුව ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. රාජිත සේනාරත්න මහතාගේ සුදුවැන් මාධ්‍ය හමුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට සුදුවැන් මාධ්‍ය හමුවද හේතුවක් වූ බවයි සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. මම මේ සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මැතිතුමාගෙන් අහපුවාම එතුමා කිව්වා එතුමාට තවත් මහජන නියෝජිතේ කරහා එතුව හමුවීමට මේ දෙන්න ආවා කියලා. රටේ ජන මහජනතාවගේ හිතසුව පිංස කියලා රාජසේනාරත්න දැමතුමාට කියලා දෙනවා. ඒක තමයි සේනාරත්න සත්‍යවස්මාත්‍යා ගොඩක් පහරක්. නෑ ඒවා විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් බලපෑවා. මේ මාධ්‍ය බලපෑවා, ඒ වගේම අපේ සමහර දේශපාලනඥයෝ කරපු ප්‍රකාශ බලපෑවා. මං හිතන්නේ විවිධ මත තියෙනවා. ඒ නිසා අත් වශයෙන්ම අපි මේ වෙනකොට විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස මහත්තුමාට ලබා දීලා තියෙනවා. දේශපාලනඥ විවිධ අදහස් ප්‍රකාශ කරනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කිරිඳිවැල පැවති එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් හමුවකදී ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂකත්වයේ ගත් ආකාරයට අගමැති අපේක්ෂකත්වයෙන් ලබා ගැනීමට එකිනෙකා පසුපස යාමට තමන් සූදානම් නැති බවයි. අපි මේ ගමන ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. නමුත් මගේ ආදරණීය ජනතාවට මම කියන්න කැමතියි වගකීම් බාර ගන්නට මම වටේ යන්න ලෑස්ති නැහැ. දැන් අපේක්ෂකත්වය පිළිබඳවත් වටේ යවලා අහවලාගෙන් අහන්න ඕන, මෙයාගෙන් අහන්න ඕන, මේ කණ්ඩායමෙන් අහන්න ඕන, අර කණ්ඩායමෙන් අහන්න ඕන, අර පුද්ගලයාගෙන් අහන්න ඕන, මේ යනාදී වශයෙන් වටේ යවලා තමයි අපේක්ෂකත්වයට ලැබෙන්නේ. මම මොනම ආකාරයකින්වත් වටේ යන්නට ලෑස්ති නැහැ.
एमसीसी गिविसुम समालोचने क्रीम संधा पत्करैति कमिटुए निर्देश इदिरिपत् करण तेक एम गिविसुम संबंधेन गेन ऐति अमात्य मंडल तीरण क्रियात्मक नोकिरीमे योजनाव संधा कैबिनेट अनुमति हिमिवुना जनाधिपति गोटाबे राजपक्ष मैतितुमाई मेम योजनाव इदिरिपत् करति बेन्ने एमसीसी गिविसुमे क्षेत्र किहिपेक वेडसटहन क्रियात्मक किरीम सह अरमुदल लबा गेनीम सदहा ओक्टोबर मस 29 दिन पेवति अमात्य मंडल रैस्वीमेदी अनुमतिय लबा दी तिबेनवा एहेत एम व्यापृति संबंधेन विविध पार्श्व इदिरिपत् कर ऐति अदहा सलकिल्लट गनिमिन सविस्तरात्मक अध्ययनयक् सिदु कर रजयट निर्देश इदिरिपत् किरीम सदहा कमिटुवक् पत् किरीमट कटियुतु केरुणा एम कमिटुए निर्देश इदिरिपत् करण तेक् ओक्टोबर मस 29 दिन सम्मत कर गेनुनु अमात्य मंडल तीरण अत्थिटुवन लेसई जनाधिपति तुमासिय कैबिनेट संदेशेन योजना करति बेन्ने ए अमात्य मंडलय तुल सम्मत वना ए पिलिबंद अधास दैक्वु अमात्य बंदुल गुणवर्धन महता MCC Millennium Challenge Corporation गिविसुम क्रियात्मक वीम हो गिविसुम अतिकर गनीम हो पार्लिमेंटरी इदिरिपत् किरीम हो किसीम क्रियावक् अदाल वेन्ने अत्थिटवला तियेनवा ए संदहा कलिन अतिकरगत्त संबंधता हा ए गिविसुम पिलिबंद अध्ययनय किरीम संदहा हतर दिनेकगेन युत् कमिटुवक् पत् करला तियेनवा कोलंब विश्वविद्यालय आर्थिक विद्यांशे आचार्य ललित गुणरुवन महता वास्तु विद्याज्ञ नालक जयवीर महता प्रवाण मात्यांश हिटपु लेखन DS जयवीर महता जनाधिपति नीतिज्ञ निहाल जयवीर माध्यवेदी नेगु प्रश्न किहिपेकटद अमात्यवरया मिहिदी पिलितुरु लबा दुन्ना දැන් මේ වගේ නඩු කීයක් පසුගිය කාලේ තීන්දු දීපුවා ඉදිරියට ගේන්න තීරණය කළා තියෙනවා. ඔව් පැමිණිලි කළොත් පැමිණිලි අනුව මොකද භීෂණයේ දරුණු ලෙස පැවතුණු යුගයේදී ඇතැම්මයි රටින් පැනලා ගියේ. ඇතමු තමන්ට කියන්න තියෙන දේ කිව්වේ නැහැ. සමහර අය තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා බොරු සාක්ෂි හදලා කියලා තියෙනවා. ඉතින් ඒයට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළොත් මහපොළ සම්පූර්ණයෙන් මංකොල්ල කාලා තියෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් බැලූ බැල්මන් හොරකම් කළා තියෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්ට කියලා මගේ අමාත්‍යාංශයේ ලේකම් අනුරු දිසානායක මහතා මගේ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලා ඒ වගේම අමාත්‍යතුමා මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහත්මයා සිරගත වෙලා සිටින්නේ. ඔහුගේ නඩුවේ යම් කිසි නිර්මාණය කරන ලද සාක්ෂි තිබුණා යයි මේ වන විට මේ ජනතාව අතර මතයක් පවතිනවා. එම නඩුවත් ඉදිරියේදී ගණ්ඩ නියමිත आनंद රවුෆ් හකීම් මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරා. නැගෙනහිර S3 තිබ්බත් විශ්වවිද්‍යාලයට ගත්තා. දකුණේ දරුවෝ ඒ 3 තිබ්බත් විශ්වවිද්‍යාලයට බඳවාගත්තේ නැහැ කියලා ඔබතුමා දැනුවත්ද? ඒ ගැන ඔබතුමා විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවද? ඕනෑම පාර්ශ්වයකින් පැමිණිල්ලක් ලැබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂා කරන්නටත් වහාම එතනින් උඩට ගිය නීතිමය පරීක්ෂණය සඳහා කටයුතු කරන්න මම බැඳිලා ඉන්නවා. පක්ෂේ ඉන්න කාලේදී මේටත් වඩා බරපතල විදියට කතා කරපු මාතෘකාව තමයි මහ බැංකු මංකොල්ලේ. හැබැයි ඒකේ මහ මුලකාරයෝ එළියේ ඉන්නවයි කියලා කිව්වට ඔබතුමා ඒ පිළිබඳව කතා කරුවා කෙරුවට අද ඇයි ඒ ගැන කතා නොකරන්නේ? ඒකට මොකද වෙලා තිබෙන්නේ? බරපතල ලෙස කතා කරලා තියෙනවා මේ සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින්. එහි ප්‍රධාන සැකකරුවෙක් වන මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතා ලංකාවට ගෙනීම සඳහා සිංගප්පූරු ආණ්ඩුව සමග දැනුම් දීම් කරලා තියෙනවා. ඒටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයි. නත්තල් දිනයේ මත්පැන් අලවිසල් වසා තැබීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ අදාළ දෙපාර්තමේන්තු සහ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තම විශ්වාසය බව කොළඹ අගරදගුරු නිල නිවසේදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ කියා සිටියා. පිටියෙන් එහා විශේෂාංගය දැන්. පිටියෙන යා විශේෂාංගයෙන් අද අපිට කියතු වෙන්නේ ආසියානු සවිසමේ ශූරයා. ඔහු තමයි රන්සිලු ජයතිලක. ඔබ අපි හඳුන්වා දෙන්නේම ආසියානු සවිසමේ ශූරයා කියලා. ඇත්තටම ඔබ සහභාගී වෙච්ච ජාත්‍යන්තර තරඟ සහ ආයවැය ලබාගත් ජයග්‍රහණ පිළිබඳව මතක් කරොත්. ඇත්තටම මම මුලින්ම ශ්‍රී ලංකාවේ නියෝජනය කරේ අවුරුදු 13 දී. ජාතික ශිරෝණ අවුරුදු 13 ඉඳන් දිගටම සාක් ක්‍රීඩා වල ආසියානු ක්‍රීඩා වල පොදු රාජ්‍ය මණ්ඩලිය සහ ළඟදී ආසියානු පැසිෆික් තරඟාලිය මම ජයග්‍රහණය කළා. ඉතින් ලෝක ශූරතාවයක් ඇරෙන්න අනික් හැම ශූරතාවම දීලා තියෙනවා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කම් 55ක් ගෙන්න පුළුවන් කියලා තියෙනවා මට සහ විශේෂම දේ මට පුළුවන් වුණා ආසියානු වාර්තා බිඳ හෙළන්න 2017 වසරේදී
ලක්ෂ 4 5ක් අනිවාර්යයෙන් වේදන් වෙනවා අපිට දැන් අවසානයේම සහභාගීුනේ කැනඩා තිබ්බ තරගයට ඊටම ලක්ෂ 8ක් පමණ මුදලක් වේදන් වුණා. ඉතින් මේවා ගොඩක් වේද ආණ්ඩුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැහැ අපිට ලංකාවේ. එන ඇමතුමාගේ හැටියට එන අධ්‍යක්ෂකතුමාගේ හැටියට ක්‍රීඩාවෙන් එයාගේ හිතුමතේට ක්‍රීඩා ක්‍රීඩාවට එයා කැමති නම් ඒකට උදව් කරනවා. අනිත් ක්‍රීඩාවට කැමති නැත්නම් ඒකට උදව් කරන්නේ නැහැ. ඔබ මේකට චෝදනා කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද ක්‍රීඩා බලධාරීන්ටද කාටද? මම ක්‍රීඩාවේ ඉන්න හැම බලධාරීන්ටම මම ජේෂ්ඨ ක්‍රීඩකයෙක් දැන් අවුරුදු 20ක් ශ්‍රී ලංකාව රිප්‍රසන්ට් කරනවා. දැන් අපි දැක්ක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ මාධ්‍යන් ඔස්සේ ඔබ ඔබගේ සම්මේලනයට චෝදනා කරනවා. අැත්තටම 2017 වසරේ අපි ගියා පොදු රාජ්‍ය මණ්ඩලයේ තරගවලට සවුත් ඇෆ්‍රිකාවලදී. ඉතින් ඒ තරගාලියට යන්න ගොඩ දෙනෙක් දැම්ලා. මොකද ඒ අවස්ථාවේ අපි ඩෙවෙලොපර් හිටියේ දාසිරි ඇමතුමා. ඇමතුමා කිව්වා හරි අපි 10 දිනකටම මුදල් ලබා දෙන්නම් අමාත්‍යංශයෙන් ඉතින් යන්න කියලා. ඉතින් කවදාක්වත් නැති උනන්දුවක් එකපාරට ඇතිලා තිබ්බා. ඉතින් ඒකට හැමදේම මහන්සිලා හැමදේම කරලා යාල කර ගියා. ඊට පස්සේ පැතුණා ඕස්ට්‍රේලියාව පැවිත් තරගයේ. ඉතින් ඒ තරගයට යන්න මුදල් ලැබුණේ නැහැ සහ අපේ සම්මේලනයේ ඔෆිෂල්ස්ලා යන්න වීසා හම්බුනේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අඩුම ගානේ අපිට වීසාවක් ගන්න ලියුමක්වත් අඩුම ගානේ ඒ රටට ඊමේල් එකක්වත් ඇවිල්ලා නැහැ. මොකද අපි ඊමේල් එකක් ඇව්වට ඒ ෆෙඩරේෂන්ස් වලින් ගණන් ගන්න නැහැ. මොකද ජාතික සංගමේ හරවන්නේ මේ ඉල්ලුම්පත් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී සම්මේලනයට මම විශාල විදිහට චෝදනා කරා. මොකද සම්මේලනයට අවශ්‍යලා තියෙන්නේ ටුවර් එකක් යන්න, ඒ කටි නැත්තම් ජාතික ක්‍රීඩා ජාතික නැෂනල් එක තියලා ඒ එන මුදල් ටික ඉතුරු කරගන්න. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් ක්‍රීඩා සම්මේලකට ආව නැතුනහම සමන්ගේ මුදල් පස්සේ යන්න ගියාම ඉතින් ක්‍රීඩා නැති වෙන දේ වගේ තත්ත්වයක් තමයි තියලා තිබ්බේ. දැනට අපිට අතුරුපාලික පන්නයක් නැවත පත් කළා තියෙනවා. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk